අද උෘතාන්තය රජතුමා කඩුව අදපගනි. මේ පුරෝ බොහොඳට කල්පනා කරලා බල්ල මටම කියපන්. කාන්තාවන්ට මජ්ජසාරේ ගන්න ඉඩදීපු එක හොඳ ද නරකද? ඇත්ත වශයෙන්ම මහමතුමා මම නම් කියන්නේ ඔක හොඳ නෑ. ඇත්ත හොඳ නෑ? ඇයි මහමතුමා හොඳ නෑ කියන්නේ? මම කියන්නේ බං ගෑනු මදු විත ගන්න පුරුදු නැහම ඔව් අපිට නිබං කෙලවෙන්නේ. ඇයි මොකද්ද හේතුව? ඇයි කියන්නේ මදි වෙනවද? මොනවද ගෑනුන්ටද? ගෑනුන්ට නෙමෙයි බං මදු විතනේ මදි වෙන්නේ. ආ මහමතුමා කියන්නේ එතකොට මේ අපිට තියෙන මදි විත ටික එයාලා බොයි කියලාද? නැත්තම් බොනවනේ ඉන්නම්. ඔබ පුරුදු නම් නවත්ත ගන්න හම්බෙන්නේ නැහැ නේ. දැන් අපි නම් මොකක් හරි සාකච්ඡාවක් කර කර ඉබම් මඩු විත ගන්න. මඩු? ඔව් අන්නාදි මඩු විත ගන්න. ඔව් ඔව්. ගෑනු ඔබ ගහන්න ගත්ත මේක දිගටම ගහලා ඉවර කරනවානේ. පස්සේ කයිය පටන් ගන්න. ඔව් නේද නේ නිකන් හිතන්ද දැන් ගෑනු රෙදි හොදන්න ලිඳ ළඟට යනවා. දැන් මම යන්න ඕනේ. නෑ ඔය ඔයම කරද යන්න. නෑ ඔය ලිඳ ගාවට මං නිතර යන එනවනේ. ගෑනු නාලි ලිඳ ගාවට? නැත්නම්. ඒ මොකටද? ඇයි මං රජමාලිගාවේ රෙදි ටික හොදන්නේ මම නිබං. මොනව? ඇයි බං මේ රජතුමා මඩ ගා ගන්න ගැනීමලට මම නිබං ඒ ඇඳුම් ටික ඔක්කොම හොදන්නේ. හරි ඒක නේ මම කියන්න ගියේ. ගෑනු කට්ටිය රෙදි හොදන්න ලිඳ ගාවට යන ගමන් මජ්ජසාර බෝතල් අරගෙන ගිහිල්ලා පොඩ පොඩ බිවි උතල් රෙදි හොදන්න ගත්තොත් එහෙම එළි වෙනව රෑ වෙනව තේරෙන එකක් නෑ. ඔව් මට දවසක් දෙකක් ගෙදර ඉඳලා මට ඇත්ත ඒක එහෙම එළි වෙනව රෑ වෙනව තේරුන්නේ නෑ බං. පස්සේ අර මේ මිනිස්සු එන්නේ හූ තිබ්බම තමයි මං හිමීට මාරු වෙලා ආවේ. ඒ ගියේ ලැජ්ජ නැති වැඩක් කරන්න. හරිද හූ තිබ්බ ඒකට නම් කියන්නේ වෙන කතාවක්. මේක නෙමෙයි. මොකද්ද උඹ කියන්නේ? මට කියන්න ඕමනා වෙන්නේ මම මේ දෑහින් දැක්කා. මම දෑහින් දැක්කා ඔබතුමාගේ අගමේසිය බීමත් කම හින්ද දුක් වෙනිනවා. දැන් මේ දෑහින් කියලා කිව්වෙන් උඹට තව තැන් වල දෑහවල් තියෙනවා. නෑ මගේ ඇස් දෙක මම දැක්කේ. උඹ දැක්කේ? පොඩ 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 ඉඳන් දැන් මේ උඹ කිව්වනේ දැන් මේ අපේ ගෑණි බීලා ඉන්නවා දැක්කා කියලා. නෑ ඔය පතරල අයියෝ නෑ නෑ මම කිව්වේ මහමතුමාගේ අගමෙහසිය බීමත් කම හින්දා දුක් වේදෙනවා. හරි හරි මං අහන්නේ උඹ දැක්කද බොන බීලා ඉන්නවා දැක්කද උඹ? අපෝ මං කොච්චරවත් දැකලා තැන් තැන් වල බීලා කබරේ වගේ වැල්ලා ඉන්නවා අපේ පවුල. නෑ නෑ මහමතුතුමා ඔබ වහන්සේ මෙතන කුඩාරු වෙන්න ගහලා තැන් තැන් වල පච වෙන එකෙන් ගෙදර ඉන්න අගමෙහසියනේ දුක් විඳින්නේ. ඒකයි මම මේ කිව්වේ. අනේ නිකන් ඉඳන් බන් දන්නේ මගුල් කතා කරන්නේ නැතුව. ඇයි මම බීලා හිටියත් කොහේ හිටියත් කෙලින්නේ බං. අනිත් එක උඹ කියපන් මට අපේ අග මේ බිසවට කෑම බීමක් නෑ කියලා දැන් උඹ කිව්වනේ. කොහොමද කියන් මේ එමෙ ඉන්නේ? නෑනේ දැන් බලන්න දැන් මහමතුමා තැන් තැන් වල බිවි වාත වේවි රස්තියාදු ගහනකොට ඈ අග මෙහෙසිය නින්දක් නැතුව අහරගෙන බලන් ඉන්නවනේ. ඒ බන් ටෙලි නාට්‍යින් මොනවද මේ යන කුලප්පු ටෙලි නාට්‍ය ටික බලනවනේ. ඊට ටෙලි නාට්‍ය අර මේ බලාගෙන ওই රෑදිස්සෙ ඇහැරලා ඉන්නේ. එයාට නින්ද යන්නේ නැතුනේ බං. මට ඒක කරන්න දෙයක් නෑ. මටත් ඉතින් ඔය ප්‍රශ්නේම තියෙනවනේ මහමතුමා. ඉතින් මෙයා මේ සියටත් මේ නිින්ද යන්නේ නැද්ද? නෑ නෑ මේ මට නිින්ද යන්නේ නැහැ නේ කොච්චරවත්. බටයි නිින්ද යන්නේ නැහැ. ඒකට රාග මේ සිය නිින්දි ගන්න. බර කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ ළඟ තියෙනවා පැට්ටෝ දෙන්නේ. පැට්ටෝ නෙමෙයි මේ පෙති දෙකක් තියෙනවා. මේ මොනවද මල් පෙතිද? මල් පෙති නෙමෙයි බං. නිින්ද යෑමට ගන්න පෙති. ටැබලස්. මොකද්ද? ටැබලස්. ටැබලස් නෙමෙයි බං ටැබ්ලට්ස්. ඔව් 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 ඔව්. අනේ අනේ මහමතුමා. ටැබලස් නෙමෙයි හබල පෙති. හරි කමන්නේ මොනව හරි දිනනවා නම් දෙන්න දෙකක් බරන කීයක් හරි. එහෙම බෑ බං. එහෙම බිස්නස් කරන්න පුළුවන්ද? මේ අහපන්. බෝතලයකට දිනවා පෙති 50. ඒ බෝතලේ ගාන ඇවිල්ලා කහවණු 100යි. කහවණු 100ක්. කහවණු 100යි. ඔය ටැබලට්. ටැබලට්. කමන්නේ කහවණු 100 බුදු අම්මේ ටැබලට් 50යි නේ. කමන්නේ කමන්නේ කමන්නේ. දෙන්න කොහෙනම් බෝතය. මෙදියන් කාවුණු සී. මේකද? නෙදින්. මේ දැන් මේක කොහමද බොන්නේ මහමතුමා? දැන් ඔක බොන්නේ කටින්. කටින් බව ඇත්ත නැද්ද ඉතින් වෙන මොකෙන් බොන්නේ මේ? කොහමද ගන්න මාත්‍රාව? දැන් බ නිදා ගන්න කලින් පෙති දෙකක් බොන්න ඕනේ. අම්ම කියන්. නියමයි නියමයි. ඉන්න ඉන්න මම දැම්ම ගිහිල්ලා නින්දක් දාන්න ඕනේ. හැබැයි මට පුතෝ මතක තියාගෙන નિયમિત මාත්‍රකාවට බොන්න ඕනේ. මාත්‍රකාවනේ નિયમિત මාත්‍රාවට බොන්න. හරි මාත්‍රාවට බොන්න ඕනේ. හැම පැය භාගයකටම සැරයක් පෙත්ත ගානේ බොන්න. හරි නිදා ගන්න කලින් පෙති දෙකක් බීලා නිදා ගන්නවා. ඊට පස්සේ හැම පැය භාගයකටම සැර එක පෙත්ත ගානේ බොන්න ඕනේ. බොන්න. වව්. බ්‍රිලියන්ට්. පොඩ්ඩක් යකෝ දැන් නිදා ගන්න කලින් පෙති දෙකක් බීලා නිදා ගත්තට පස්සේ කොහොමද පැය භාගයකට සැර පෙත්ත ගානේ බොන්නේ? ඒක බං බොගේ වැඩක්. උඹ දැන් ගත්තනේ. උඹ ඔක નિયમિત මාත්‍රකාවට බීපන්.
රජවාසලේ කතා. මේ අපම් පුරෝ මහමැත්තම මම ගිය අවුරුද්දේ මත් පැන් බීමේ ආදි මානවයා පිළිබඳ සෑන හැදෑරීමක් කළා. කොහේද බෙලිලනේ හිද නැතම් බටදොඹල නේද? ඇයි මොකක්ද බටදොඹලනේ? ඇයිද ඔයි මොකෙද ආදි මානවය ගැන හෙව්වා කිව්වේ? මානවය ගැන කවුද බං හෙව්වේ? මම කිව්වේ ඔය මත් පැන් බීම පිළිබඳ ආදි මානවයා පිළිබඳ ගවේෂණයක් කළා කියලා. මත් පැන් බීමේ ආදීනව ඒක තමයි වචනේ නේද? ආදීන එතන මානවයෙක් නෑ. මානවය තමයි බීලා ඔය ආදීන වෙලා තියෙන. හරි 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 ඒක හරි කියමුකෝ. අන්න ඒකෙ මං ස්ථිර අධිෂ්ඨානයකට ආවා. ෂා මට සන්තෝසයි. මගේ ළඟම හිතේසි වන්තයෙක් හැටියට මහමැතිතුමා ගත්ත තීරණය සම්බන්ධව මට ඇත්තටම සතුටුයි. ඈ මෙච්චර කාලයක් ගිහිල්ලාද කමන්නේ මහමැතිතුමා. දැන් ඒ කියන්නේ ඔබ මහමැතිතුමා තීරණය කළා නැවත බොන් නැතුව ඉන්න මේක නවත්තන්න ඕනේ කියලා නේ? ආදීනෝ තේරුම් ගත්තා. මේ ගොම් මූසලයා කවුද බං ඒ වගේ තීරණ ගන්නේ? ඈ මම මේ දැනුත් දෙකක් දාගෙන. මම කිව්වේ උඹට මං ඔය ආදි මානව මගුල් ගැන ආයි මම කිසි කාලෙක ඔවා කියවන්නේ නැහැ කියලායි මම මේ කියන්නේ කිය උඹට. ඒගෙන්ද මත්පැන් බීමේ ආදීනව ආයි කියවන්නේ නැහැ කියලාද කිව්වේ? කියවන්නේ නැහැ බං. මට ඔක කියවුවම බොණ්ඩ හිතෙන්නේ. සෙට් වෙන්නේ ගන්න. මාමති පුරෝහිත අං ආදි මානව ඇවිල්ලා. මේ බං මේ වැඩගත් සාගත්තා කියලා මේ යෝධයා මෙතනට ආවනි. අවසරයි අවසරයි. අවසරයි රත්තුමනි අවසරයි. මාමති ඔව් පුරෝහිත මේ ඉන්නවා බං. මේ අයිය කෑ ගහන්න මොකද රජ? අවසරයි අවසරයි. මං දැන් හොරවල්ලන්නයි යන්නේ. වා නියමනේ මහමැතිතුමා. ඈ කම්මැලි කමේ හිටියේ. රයිට් රයිට්. එහෙනම් රජතුමනි මායි මහමැතිතුමයි ගිහිල්ලා දැන් හොරු හැටියට අර තිර රෙදි ජාල රණමන සිංහාසනේ අසේම හැංගෙන්නවා. තැන් කියන්න එපා. එතකොට කෙලින්ම ඇවිල්ලා අල්ලනවා. ආ හරි හරි. තැන් කියන්නේ අපි. අපි තැන් කියන්නේ. තැන් කියන්නේ නැතුව අපි තැන් වල ගිහිල්ලා හැංගෙනවා. ඔබ වහන්සේ ඇවිල්ලා අපි ඔට්ටෝයි කියලා කෑ ගැව්වාම ඩග්ගල ඔබ වහන්සේ පොලිස්සියලා ඇවිල්ලා මේ අපි අල්ලන්නේ. බලන්න බෑ අපි යනදී හොරාවගේ. හරිද? එන්නන්න මහමැතිතුමා. හරි යන් 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 යන්. දැන් ඔබ වහන්සේ ආපැත්තේ හැරෙන්න. ඇරලෙලා 1යි 2යි 3යි කියලා 10ට ගණින්ද? එතකොට අපි දුවලා ගිහිල්ලා හැංගෙමු නේද බං? හරි 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 හරි. මේ මහමැතිතුම මගේ මේ මන හැංගෙන් තමයි මෙරින් ගන්න එන්නේ. හරිද? හරි හරි බං. මම අහුණ මට දැනන් නැතුනොත් උඹ මෙර දැනක හැංගියන්. මහමැති ඔට්ටෝයි. පුරෝහිත. ඈ මෙර. බෑ 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 මං හැංගිලා. මහාටනවා මහාටනවා හැංගි මුත්තන් සෙල්ලම් කරන්න ඕයි මං ආවේ වෙනවා. එන ඔබ වහන්සේ කිව්වේ හොරා පොලිස් කරන්න කියලා. මේක සෙල්ලමක් නෙමෙයි. මං ආවේ ඇත්ත හොරු අල්ලන්න. දැන් ඔබ වහන්සේ දැන් ඇත්ත හොරු අල්ලන්න ගියාම රාජපුරුෂයෝද දැන් ඔබ වහන්සේගේ කෙරුවාව කරන්නේ? එතකොට දැන් අන්තපුරේ බලා ගන්න ඕනේ මමද? හා මං එහෙනම් ඒ වෙදර ගිහිල්ලා එන්න. අනේ මේ උඹ මේ පැත්තකටලා ඉඳන් කුන් අලියා. අන්තපුරේ තියෙනෙත් බම් මගේ යටති. මට මරණ බාරව තියෙන්නේ. උඹ කළොත් එම ඔක පුස්කාලා තියෙයි. රජතුමා වෙන වෙන මේ සංචාර කරන්න යනකොට සදාචාරයක් නැති රටවල් වල යකෝ මම නේ මේ අන්තපුරේ බලාගත්තේ. ඒකනේ බං අන්තපුරේ මගේ ෆොටෝ එක ගහලා තියෙන්නේ. නෑ 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 මම මේ කියන්නේ රාජ සභාවේ ඉඳගෙනම මං හොරු අල්ලනවා. හොප්පඩ සිදි කිව්වලු. ඔන්න එහෙනම් මහමැතිතුමා අහුවෙන්න යන්නේ ඔය ඈ. මොකද්ද ගියන්? රාජසභාවේ ඉන්න මේ හොරු අල්ලනවා කියලාද රත්තුමා කිව්වේ? දැන් ඔය කිව්වේ මහමැති. එහෙම ඔක පුරෝහිතගෙන් අහන්න දෙයක් නැහැ. මම අහගන්නවා. ඇතුලෙත් හොරු පිටත් හොරු. මොකද්ද ටොට් 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 ගාලා හද්දක් ඇහෙන කොහෙද වතුර වැටෙනවද? වතුර නෙමෙයි බං දනිස් පොල් කඩ දෙකකට වදින සද්ද එන්නේ. රජතුමාගේ මගේ බං. රජවාසලේ කතා. අවසරයි රත්තුමනි. මේ දැන් අර මේ මොකද්ද මේ හොරු අල්ලන්න කියලා ගෙනාපු මේ කවුද මේ යෝගපේ පුරුෂයා මේ කවුද මේ චැට් මේ චැට්ටි මේ නෑනේ මේ ලැවිත් මේ කවුද මේ තර පුරුෂයා? අන්න මේක ඇවිල්ලා මේ තර පුරුෂයෙක් නෙමෙයි රාජපුරුෂයෙක් ඇවිල්ලා තියෙන මහමැතිතුමා. මේ වල්ලම වට දේශයේ සුමුදු පවන් රාජපුරුෂයා පැමිණලා සිටින්නේ. හරි මං හරි කාලකන්ණි මම කියපුක මං ආවනේ ඔක. මේ රටේ හොරුන්ට ඉන්න බෑ. හප්පඩ සිරි රජතුමනි. එතකොට මටත් යන්න කියලාද ඔබ වහන්සේ කියන්නේ? බම්බ හොරෙද්ද රත්තුමා කිව්වේ හොරුන්ට මේ ඉන්න බෑ කියලායි කිව්වේ. මේ එනම් ඉතින් රජතුමාට කවුරු හරි කියලා මක් කියලා වෙන්න ඇති මහමැතිතුමා. ඉතින් අවංකව රජතුමාට කියලා තෝ චුතවයන්. නෑ නෑ රාජපුරුෂයා මං කිව්වේ හොරුන්ට ඉන්න බෑ කියලා.
ඔය ඉතින් ඔය කියන්නේ හොරුන්ට ඉන්න බෑ කියලා. නෑ බං, ඔය කියන්නේ හොරුන්ට ඉන්න පුළුවන් කියලායි කියන්නේ. අපිට ඒක ඇහෙන්නේ ඉන්න බෑ කියන වගේ තමයි අපිට ඇහෙන්නේ. ඒක අනං ගන්න එපා. නෑ 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 නෑ, එහෙම නෙවෙයි එහෙම නෙවෙයි. මං කියන්නේ හොරුන්ට ඉන්න බෑ කියලා මහමැති. නිකන් බොරු වචන හදලා පටලවා ගන්න එපා. හොඳේ? අනේ රජතුමනි, ඔබ වහන්සේ කියනවා නම් එහෙනම් ඉතින් මම විදේශගත වෙන්න. තමසේ තමසේ මොකටද රාජපුරුෂයා විදේශගත වෙන්නේ? මං තමසේ ඉන්න බෑ කියලා කිව්වේ නෑනේ. මං කිව්වේ හොරුන්ට ඉන්න බෑ කියලා. පැහැදිලිද? මේ මට පේන විදිහට ඔන්න මහමැතිතුමා ඔච්චර මේ කන ළඟ තියාගෙන හොරුයි 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 හොරුන්ට ඉන්න දෙන්නේ නෑ කියලා කියන්නේ. මට පේන්නේ මහමැතිතුමාව තෙලෝ ගන්න වගේ හදන්නේ ඔන්න. මොකද්ද තෝ කිව්වේ? ගොම්මුසලිය යකෝඩෝ දැනගනි, මේ රජතුමා මේ බුටුවේ ඉඳවන්නත් මමයි බං මහන්සුනේ. දැන් මම මොකුත් කිව්වේ නෑනේ. කෙලින්ම රජතුමානේ කිව්වේ හොරුන්ට මෙහෙ ඉඳ බෑ එලෝල දානවා කියලා. මේ ඔබ පටලෝ ගන්න එපා බං. මේ නැති ප්‍රශ්න දාන්න එපා. දැන් රජතුමා පැහැදිලිව කිව්වේ මේ රටේ හොරුන්ට දිගටම ඉඳ බෑ කියලා. ඒ කියන්නේ ඒක මාසෙකට සැරයක් විදේශ සංචාරයක ගිහිල්ලා නැවත පැමිණියාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලායි රජතුමා කිව්වේ. නිකන් මේ වැරදි විදිහට අර්ථකථන දීලා ඔබ තේරුම් ගන්න එපා. සමුදු භවන්, අවසරයි රජතුමනි. ලිස්ට් එක ගේනවා. නාම යෝජනා ලිස්ට් එකද? නෑ නෑ, ඇයිසේ හොරුන්ගේ ලිස්ට් එක ගන්නවා. රජවාසලේ කතා. මේ රජතුමනි, රජතුමනි, දැන් මේ මං මේ ඔබ වහන්සේට පවසන්න යන්නේ. ඔබ වහන්සේ තාම මේ රජගමට අලුත් නිසා අත්දැකීම් අඩුහින්ද අවද්දැකින් බහුල කෙනෙක් නම් ඕක ඔයගේ ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. මම ඔබ වහන්සේට මේ කියන්නේ යන්නේ, ඔබ වහන්සේ අහලා නැද්ද හොරු නැති රට හරියට නිකන් පරිපු නැති හෝටලයක් වගේ කියලා. ආමදි, කවුද එහෙම කියලා දෙන්නේ? එහෙම කියලා දෙන්නේ අපෝ මේ මහා ඉතිහාසයේ මේ ඉන්න විද්වත් මමනි. ඒ වුණාට මහමදි, අපි හොරු අල්ලන්න ඕන. දැන් හොරු ඉන්නවා හැමතැනම. මේ ළඟදී අගමැතිය අස්වැ පිටේ ස්නානය කරන්න පොකුණට යනකොට රෙද්ද ගණන් වැඩි. රෙද්ද ගණන් වැඩි නෙවෙයිසේ. එහෙනම් පොකුණට යනකොට අස්වැ පිටේ තමයි ගිහිල්ලා තියෙන්නේ. අගමැතිය නාලා අස්වැ පිටේ ආයි රජමාලිගාවට එන්න හදනකොට රෙද්ද ගණන් වැඩි. රෙද්ද ගණන් වැඩි. මොකද රෙද්දෙන් පිට කතාවක් නැහැ නේ ඔයි. අස්වැගේ සෑදලේ කවුද හොරගම් කරලා? අයියෝ, ඕක මොකද්ද රජතුමනි? ගිය පාර ඔබ වහන්සේ නාන්න ගිය වෙලාවේ ඔබ වහන්සේගේ ඇඳුම් ආයිත්තන් ටිකයි අස්සෙයයි ඔක්කොම ඔය සෑදලේ විතර තියලා අරන් ගිහිල්ලා තිබ්බේ. පස්සේ ඔබ වහන්සේ සෑදලෙන් වහගෙන න්යාවේ. නෑ නෑ මහමති, අස්සෙය නැතුණා වෙන්න බෑනේ. මම ඊයේ කඩ වීදියට ගියේ ඒ අස්සෙයගේ පිටේනේ. අයියෝ රජතුමනි, කඩ වීදිය කවුද මේ ඔබ වහන්සේ අස්සෙයගේ පිටේ ගිය? ඔබ වහන්සේ ගියේ බූරුවෙක්ගේ පිටේනේ. අම්මපා ගියහන්? ඔය බූරුවෙක් තමයි අස්සෙක් විදියට පාට කරලා ගත්තේ. ඒත් මේ මිනිස්සුගේ පොඩි කසකුසුවක් තිබ්බ බූරුවෙක් පිටේ. බූරුවෙක් කියන්නේ කොහොමද මචං කියලා. රජවාසලේ කතා. මහමදි, එහෙමයි රජතුමනි. කොහොමුණත් මේ හොරුන්ගේ ප්‍රශ්න ඉවරයක් නෑ මහමදි. තමුන්ට කියන්න. ඔව් මටම කියන්න. ඊයේ ඊයේ තව ප්‍රශ්නයක් වුණා. නා රෙද්ද කරන්නේ? රෙද්ද නෙමෙයි ඔයි. එන හැ, මම නැගිටලා බලනකොට ආකාශයේ සඳ පායල තරු පායල ලස්ස ගණන් දිලිහි දිලිහි හින හින මල් තාරකා වෙලා තිබුණා. හප්පට සෙරි, ඒක හරියට නිකන් කවියක් වගේ. මං ඒ දර්ශනේ රසවින්දා. ඉතින් රැද්දුනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් එතන දර්ශනීය රසවින්දා කියලා කිව්වා. දැන් ඒකයි මේකයි අතර මේ කිසි සම්බන්ධයක් නැහැ මේ හොරු අල්ලන එකත් එක්ක. මොකද ඇයිසේ ගැලපෙන්නේ නැත්තේ? මම එහෙම ආකාශය දිහා බලාගෙන ඉන්නකොට කාමරයට ඇවිල්ලා හොරු මගේ සිරියහන් ගබඩාවයි විසවයි දෙන්නම උස්සගෙන ගිහිල්ලා ඔයි. අප්පේ, ඉතින් ඔබ වහන්සේ එළියට වෙලා ඒව බල බල ඉද්දැද්දි ඔවා උසන් යනකන් මේ දැක්කේ නැද්ද ඔබ වහන්සේ? දැන් කොහෙන්ද ඔය හොරු බැහැලා දින්නේ? බැහැලා තියන්නේ අයිසේ කාමරේ වහලේ ගලවගෙනනේ. අප්පා, මං සඳරු තලයේ කියලා හිතාගෙන බලා ඉඳලා තියන්නේ කාමරේ ඉඳලාමයි ඔයි. යකඩෝ ගින් පාට ගෙඩිය කිව්වලු. දැන් මේ ඔබ වහන්සේ දැන් මේ ඇඳත් ගෙනියනකන් හිටියා. එතකොට අග විසවත් ගෙනිච්චත් දන්නේ නේද? දන්නේ නැහැනේ, මං බුටේ වාල්ලා උඩ බලාගෙන හිටියන්නේ ඔය කාමරේ. අයියෝ, අනිත් බඩු ගෙනිච්ච එකේ අග වේසිය නිකන් කැමැත්තෙන්ම ගියත් දන්නේ නැහැ.
ඕවද කියවන්න යන්න එපා රජතුමනි, දැන් ඔය වෙච්ච හානිය විඳගෙන ඉමු. අවසරයි අවසරයි අවසරයි. අන්න රාජපුරුෂ සුමුදු පවන් ඇවිල්ලා ඉන්නවා. අර ලැට්ට ගන්නගෙන ආවම මේ මොකද? අර ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න ලැට් එක. ලැට් එක නෙමෙයි ලිස්ට් එක ගෙනල්ලා දෙන්න. ලිස්ට් එක ලිස්ට් එක හරියට කියපන් මචනි. අර හොරු සම්බන්ධව ගෙනාපු ලිස්ට් එක නේද? ඔව් මම මේක දැන් ඔන්න රජතුමාට මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ මේ. බලමන් බලමන් මුලින්ම පිටු අඩුයිද කියලා බලන්න. නෑ නෑ පිටු මොකටද නේ ඔක්කොම ස්ටේ ප්‍රකට ගාන සෙට් කරලා තියෙන. මෙන්න මේක දීපන්. නෑ 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 මම රජතුමාට දෙන්න. දීපන් එන. මාමදී දෙනවා ඔගේ යාටම. මේ මේ මේක තමයි. මෙයා මේක කියන කියන ලිස්ට් එක. කියෝපන් කි. මුලින්ම මේ හොරු ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ අපේ රජතුමනි මහේමතුතුමා. හොඳයි හොඳයි ඊළඟ කියන්න සතුටුයි. ඊට පිටිපස්සෙන් ඉන්නේ පුරෝහෙතතුමා. අනේ මේක නම් ඇත්ත. ඊට පස්සේ දැන් මේ ඉන්නේ ඇමතිතුමාලා රොත්තයි උපඇමතිතුමාලා රොත්තයි උපදේශකලා සෙට් එකයි ඔක්කොමත් එක මුළු ඇමති මණ්ඩලයේම ඉන්න හොරු ලිස්ට් එකේ. ඊට පස්සේ රජතුමනි තරහව අතර ගන්න එපා. මේ හොරු ලිස්ට් එකේ මුලින්ම ඉන්න රාජපුරුෂයා තමයි මම සුමුදු පවන් මේ දින. ඊට පස්සේ මට පිටිපස්සෙන් ඉතුරු සියදම රාජපුරුෂයෝ තරපුරුෂයෝ ඔක්කොම අතවැසියා වෙනකන් හොරු. මේ එහෙම බැලුවම රජතුමනි මේ රට පාලනය කරන්න බලු සතෙක් ඉතුරු වෙන්නේ නැහැ. හොරු ඔක්කොම පිටරට කර යවුවොත්. ඇයි ඇයි එහෙම කියන්නේ? ඇයි මේ ඔබ වහන්සේ තරහ අවසරද? ඔව් ඔව්. මුලින්ම කියන්න මොකද්ද මොකද්ද වගේ හින්ද මේ අන්තිමට දැම්මේ? අන්තිමට මම මේ කියන්නේ ඔබ වහන්සේත් හොරු ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා. බොහොමදයි බොහොමදයි. මොකද්ද? හප්පඩසි දැන් තමයි මගේ ඇඟටත් ලේ ඉන්නේ. ඇකිලිච්ච ඇඟ දැන් තමයි පිම්බීගෙන ඉන්නේ. ඔබ වහන්සේ හොරු ලිස්ට් එකේ මුලින්ම ඉන්නවා. මුලින්ම දාන්න බැරි ඉඳලා තමයි මුන් අකට දාල්ති. සුමුදෝ ගොන් හරක මී හරක මම ඔබ ඉස්සලා එක කියලා ඉන්නේ බෑවා. රජවාසලේ කතා.